ශරණී ප්‍රනාන්දු කියලා කියන්නේ අපේ කලා ශාස්ත්‍රයේ ඉතාමත්ම දක්ෂ සුන්දර ස්වරූපී රංගන ශිල්පිනියක්. මේ දවස්වල දෙරණ නාලිකාව ඔස්සේ විකාශනය වන ලොකිරෙල් නාට්‍ය හරහා අපේ ආලින්දයට එනවා. ඉතින් කාර්යබහුල ජීවිතයක් ගත කරන අය හාහා පුරා කියලා පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් එක්ක එකතු වෙමින් මේ විදිහටයි කතා බහ කරලා තිබුණේ. ශාලිනී කොහොමද මේ දවස්වල ජීවිතේ සතුටෙන් හොඳින් වගේම කාර්යබහුලව ජීවිතේ ගත කරනවා? කලා කටයුතු වල විස්තර කියමු නේද? සුපුරුදු ලෙස දෙවෙනි ඉනිම වැඩ කටයුතු වගේම ලෝකෙ ටෙලිනාට්‍ය රූගත කිරීම මේ දවස්වල සිදු කරනවා. ඊටත් අමතරව ටෙලිනාට්‍ය වලින් බැහැරව යම් කලා කටයුතු කිහිපයකට ආරාධනා ලැබුණා. ඒව තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. මේ දවස්වල ප්‍රේක්ෂකයන් වැඩිපුරම කතා කරන්නේ චූටි මැණික කියලාද එහෙම නැත්නම් ලොක්කේ කියලාද? ඔව්, මේ දවස්වල නම් බොහෝ දෙනෙක් ලොක්කේ කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. බොහෝ කාලයක් චූටි මැණිකගේ චරිතය සිදු කර ලොක්කේගේ චරිතයට අනුගත වෙන්න ඔබට අසීරු වුණාද? ඔව්, ඒක සැබවින්ම මට අභියෝගයක් වුණා. නමුත් ලොක්කේ අධ්‍යක්ෂ හර්ෂ උඩකන්දගෙන් ලැබුණු සහයෝගය මත චූටි මැණිකගේ චරිතයෙන් මිදිලා ලොක්කිට වෙනස් හැඩයක් එක් කරගන්න මට හැකියාව ලැබුණා. ඒ නිසා එකී අභියෝගය සාර්ථකව ජයගත්තා කියලා මං හිතනවා. ඔබ කලා ශාස්ත්‍රයට පිවිසෙන්නේ කොහොමද? මම 2017 වර්ෂයේදී දෙරණ අවුරුදු කුමරිය කිරුළ දිනා ගන්න සමත් වුණා. එකී ජයග්‍රහණයෙන් අනතුරුව ලක්ෂේ මහත්මයාගේ ස්ක්‍රීන් ටෙස්ට් එකකට මුහුණ දීලා ලීනිගේ චරිතයට මාව තෝරගත්තා. කලා ශාස්ත්‍රය තුළ මා මුලගුරු කියවන්නේ ඒ ආකාරයට තමයි. බොහොමයක් රූ රාජිනියන් රංගනයට පිවිසුණත් ඔවුන්ගේ ගමන එක චරිතයකට පමණක් සීමා වෙනවා. ඔබගේ ගමන් මඟ ස්ථාවර කර ගැනීමට ඔබගත් ව්‍යායාමය විස්තර කරමු නේද? මං ඒකට විශේෂ ව්‍යායාමයක් දැරුවේ නැහැ. එවැනි අසාර්ථක වූවන් තුළ මා නොදුටු මා තුළ දුටු විශේෂත්වයක් අධ්‍යක්ෂක වරුන්ගේ දෘෂ්ටියට ගෝචර වෙන්න ඇත්තේ. දීර්ඝ කාලීන ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන බොහොමයක් ප්‍රවීණයන් එකී චරිතවලින් ඉවත් වන්නේ එහි ගුණාත්මක භාවය පිළිබඳව ගැටලු තියෙන නිසා. නවකයන්ට එකී ගැටලුව බලපාන්නේ නැත. නැහැ, ප්‍රවීණයන් සහ නවකයන් අතර පවතින පරස්පරතාවයයි නවකයන්ට ශේෂය තුළ ස්ථාවර වීමට එවැනි තීන්දුවලට එළඹෙන්න අපහසුයි. මෙගා නාට්‍යවල තිරපිටපත් ඒ වෙලාවෙම ලැබීම තුළ චරිතයට සාධාරණයක් ඉටු කිරීමට අවකාශ අහිමි වෙනවද? අනේ නැහැ, දීර්ඝ කාලීන ටෙලිනාට්‍යවල ස්වභාවය එකයි. ඒ රංගන ශිල්පියෙකුට හෝ රංගන ශිල්පිනියට ලැබෙන අභියෝගයක්. ඒ සාර්ථකව ජය ගැනීමට රංගන ශිල්පියා දක්ෂ වෙන්න ඕනේ. ඔබ ෆැෂන් කරන්නේ තෝර බේරගෙන කියලා කිව්වත් නිවැරදිද? ඔව්, 100%ක්ම හරි. ට්‍රෙන්ඩින් වෙලා තියෙන ෆැෂන් පස්සේ මං එළවන්නේ නැහැ. යම් විලාසිතාවක් මං අනුගමනය කරන්නේ මට ගැළපෙනවා නම් විතරයි. ඒ වගේම තමයි කියන්න ඕනේ, සමහරක් විලාසිතාවන් කල් පැන ගියාම ඒව මගේ ෆැෂන් එකක් වෙනවා. ඒ මං තීරණය කරන්නේ එක් එක් අවස්ථාවට අදාළ විදිහට වගේම ගැළපෙන විදිහට තමයි. ගැමි පෙම්මතියකගේ චරිතයට ශරණී කොටු වෙලා කිව්වොත් හරිද? මගේ බාහිර ස්වරූපය අනුව ලැබෙන චරිත එයට බෙහෙවින්ම සමීපයි. නමුත් මම එකී කාණ්ඩය තුළ කොටු වෙලා නැහැ. මියුසික් වීඩියෝ තුළින් මගේ වෙනස්ම රූපයක් දැක ගන්න පුළුවන් වුණා. ග්‍රාමීය චරිතයක් නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුණත් එකී චරිත එකිනෙකට හාත්පසින්ම වෙනස්. රංගනය හදාරලා තියෙනවද? අනේ නැහැ, ඉදිරි කාලයේදී හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ප්‍රවීණයන්ගෙන් ලැබුණ දායකත්වය ගැන කියමු නේද? ඔවුන්ගෙන් ලැබුණ දායකත්වය අති විශාලයි. දෙවෙනිම ටෙලිනාට්‍යයේ හිමාලි අක්ක වගේම ලොක්කි නාට්‍ය රංගපෑ ප්‍රවීණයන්ගෙන් ලැබුණ ආදරය වගේම මඟ පෙන්වීම තුළ මං ලබාගත් අධ්‍යාපනය මෙච්චරයි කියලා කියන්න බැහැ. ඔබට මෙතෙක් රඟපෑමර නොලැබුණු නමුත් රඟපාන්න කැමති චරිතයක් තියෙනවද? මං අභියෝග බාර ගන්න ගොඩක් කැමති කෙනෙක්. ඒ නිසා අභියෝගාත්මක චරිතයකට මුහුණ දෙන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා. චරිතයක් තෝර ගැනීමේදී සංවාරණයකට යටත් වෙනවද? ඔව්, අනිවාර්යෙන්ම. චරිතයක් බාර ගැනීමට පෙර ඒ චරිතයේ ස්වභාවය පිළිබඳව මං අධ්‍යයනය කරනවා. ඒ චරිතය සඳහා භාවිතා කරන ඇඳුම් පිළිබඳවත් මං බෙහෙවින්ම සැලකිලිමත් වෙනවා. ඒ අනුව මට ගැළපෙන චරිතයක් නම් මං බාර ගන්නවා. මේ දවස්වල චූටි මැණිකට ප්‍රේම ආරාධනා වැහි වැහැල කියන්නේ ඇත්තද? ඔව්, ඇත්තටම ප්‍රේම ආරාධනා නම් ගොඩක් ලැබෙනවා. නමුත් ඒව පිළිගන්නේ නැති නිසා ගැටලුවක් නැහැ. ප්‍රේම ආරාධනා පිළිගන්නේ නැත්තේ දැනටමත් හිත ගියපු කෙනෙක් ඉන්න නිසාද?
ඒ අවස්ථාවේදී නම් ඇයි සිනාසෙමින් කියන්නේ එහෙම කෙනෙක් නැහැ කියලායි. ඒ වගේම තමයි අවසානයේ ඇගේ බලාපොරොත්තු ගැනත් මෙහෙමයි කියලා තිබුණේ. මං වැඩිතුර අධ්‍යාපනයේ ලබන්නේ මෝස්තර නිරූපණ අංශයෙන්. එහි වැඩ කටයුතු වගේම හොඳ නිර්මාණතුලින් කලාවේ දිගු කාලයක් රැඳී සිටින්නට බලාපොරොත්තු වෙනවා කියලායි ඇය අවසානයේ පවසලා තිබුණේ. සටහන විශ්ම ජයනිකා අමාත්‍ය වේදිනී විසින්. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.